आई बोआन मगे यूट्यूब चैनल के मैं उगला सहोदर पीलगनवा अद मगे चैनल के मैं उगला पेन आने वेजिटेबल स्प्रिंग रोल कदागन मेदी उगला गुड़ाक मसमाल उगला गुड़ाक मेक प्रयोजन मेकलवांगतरमा मेक हदागन मीलवा इत उगला ताम मगे चैनल के सब्सक्राइब कर लेना चैनल के सब्सक्राइब कर लिखा मैं आराधना करना දැන් බලමු ස්ප්‍රින්ග් ස්ප්‍රින්ග් රෝල් වල මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. හිනේද කපාගත් ලූණු, හවුමිරිස්, ඒ වගේම සුදු ලූණු, කරපිංචි නම්ප, ඉඟුරු. අපිට ගන්න පුළුවන් කැරට් ග්‍රෑම් 150ක් විතර, මෂරූම් ග්‍රෑම් 100ක් විතර, ඒ වගේම ගෝවා ග්‍රෑම් 150, බීන්ස් ප්‍රොඩ් බෝන්චි මුළු ග්‍රෑම් 100ක් අපිට ගන්න පුළුවන්. ලුණු ගන්න පුළුවන් රසට. ඒ මතක තියාගන්න සෝයා සෝස් දානින්ද ලුණු බලලා දාන්න. ගම්බිරි සුත් අපි රසට බලන්න පුළුවන් දාලා ගන්න පුළුවන්. ඒ වගේම සෝයා සෝස් මේසයි දෙක තුනක්. කොත්තමල්ලි කොළ අපි අන්තිමට දාන්න අවශ්‍ය වෙනවා. ඒකින්ද කපලා ගන්න එපා. කපන හදන වෙලාවට කපලා ගන්න. ඒ වගේම තෙල් මේසයි දෙක තුනක් අවශ්‍ය වෙනවා. මේ සියල්ල ටෙම්පරාදු කරගන්න. ඒ වගේම පාන් පිටි ඕනේ අවශ්‍ය වෙනවා. මේ සෙන්දක් වතුරයි ඒ ඇවිල්ලා අපි පොඩි සෝස් එක කතා කරනවා මේ කරියේදී. एवं मैं भावित कराने स्प्रिंग रोल शीट्स अभी रेडीमेड स्प्रिंग रोल शीट्स तीन सूपर मार्केट से लगाने तीन एक अति शीत करने तमती है दें बल को मालिक कोल्ट मैं इसलाम कपागा अभी दें तम करी आदे आने एक मालिक कोल्ट अभी कपागा मेक हमती मतगति आगा खरीद अंतिम हरियतम मेक भावित कराने मेक हिंद कपल अभी बल मेक पुड़ी पीडी सिगर दागा दें දැන් අපි තෙල් ටෙම්පරාදු සාස් පාන දානවා මේ සැඳි දෙක තුනක් පමණ ඕනේ මේ සියල්ල ටෙම්පරාදු කරගන්න සාස් පාන තෙල් රත් වෙදි තමයි අපි දාන්න යන්නේ ඉතුරු අපි ඉස්සලා මුලදී ලුණු හීනියට කපාගත් සාමාන්‍ය මේ සැඳි 3-4ක් දාන්න පුළුවන් මේ ප්‍රමාණයට ඒ වගේම අවමිරිස් කලක් 3-4ක් දාන්න පුළුවන් සැරට අවශ්‍ය නැ ඒ වගේම සුදු ලුණු තේ හැඳි දෙකක් ඉඟුරු තේ හැඳක් කරපිංචි රම්ප සුවල්පයක් मेक हट मैं हेमती कील दिनों ट्रांसपेरेंट विनिविध पेन का मेक तेमपरा करोने अभी पड़ी अलो मैं अक्का सूंद अक्का हट मेक हेदी तीन इट पास भावित आकना ग्राम मेक सी पना खीर कपाक कैर इवे ग्राम सी मश्रूम बटन मश्रूम का कमती मश्रूम वर्गिया ग्राम सी अत मैं मुझे मेके मैं वेजिटेरियन सर मेक हादाने की लेकिन आप भावित मंदे वेजिटेबल वाली मश्रूम्स इवागेम क्यारेट हीनी कपल ग्राम सी पना मश्रूम ग्राम सी मेक हर तेमपर आदि आप दूसरे क्यारेट टीका गोवा वैडी वेलास्तनी हेदनोनी गो दाने दम क्यारेट टीका हर तेमपर आदि वेदी දැන් මං ගෝවා ග්‍රෑම් 150ක් මේකට එකතු කරනවා. මෙල ගෝවායි වගේම බෝන්චි මුල් කියන අපි කියන්නේ මේකට බීන්ස් ස්ප්‍රවුට් කියලා. ඒක ග්‍රෑම් 100ක් ඇති. ගොඩක් දාන්න එපා තිත්ත වෙනවා. 100ක් ග්‍රෑම් ඇති. මේක දැන් හොඳට අපි ටෙම්පරාදු කරගන්න. මොකද ඇත්තටම ගොඩාක් වෙලා මේක අවශ්‍ය නැහැ. මොකද ගෝවායි බීන්ස් ස්ප්‍රවුට් එච්චර වෙලාවක් යන්නේ නැහැ සෑදෙන්න. ටෙම්පරාදු වෙන්න. දැන් මල් ලුණු දාලා පුළුවන් තරම් ප්‍රවේශ වෙන දාන ගාම්බරි සුත් එකතු කර රසට මොකද අපිට සෝයා සෝස් දානින්ද හැමතිස්සෙම ලුණු දාන එක කල්පනාවෙන් දාන්න ලයිට් සෝයා මේ සෑන්ඩි දෙක තුනක් දාන්න පුළුවන් ඒකත් බලන්න රසට බලන්න ලුණු දාපම මොකද ලයිට් සෝයා කියන්නේ ලුණු රස වැඩි ඩාර්ක් සෝයා කියන්නේ ලුණු රස අඩුයි ඩාර්ක් සෝයා එක නෙමෙයි දාන ඔය ලයිට් සෝයා එක ඒකෙන්ද ලයිට් සෝයා කියන්නේ ලුණු රස වැඩි एक तीन सॉस एक डार्क थिक सॉस एक डार्क दाने पा लाइट सोया दाने दें मैं अंतिम कोत्तमल्ली कोल दाने कोत्तमल्ली कोल अभी दाला कलवांकर कोत्तमल्ली अभी कोरियन फ्लेवर के कोट
දැන් මම මේක තෙත වෙන සෝස් එක හදාගෙන පාම් පිටි මේසේ ඇඳක් මේ විදිහට ස්ප්‍රින්කල් කරනවා. අපි ටිකක් උඩින් මෙම ඉහනවා. ඒක දැන් දවට ගන්න ඕනේ. මේ වගේම අපි එකතු කර ගන්නවා වතුර මේසේ ඇඳ දෙක තුන. ඒක ප්‍රමාණය අනුව thickness එක. අපි ටිකක් තෙත ගතිය එන්න තමයි මේක වියලි මිශ්‍රණයකින් තොරව ගන්න ඕනේ. මොකද අපි සාමාන්‍ය හැමතිස්සෙම ස්ප්‍රින් රෝල් එකකට ගන්නෑ dry curry එකක්. ටිකක් wet curry එකක් ගන්න. දැන් මේ විදිහට ටෙම්පරා දුන්න කරිය මම දා ගන්නවා භාජනයකට. මේක තමයි අපේ ෆිලින් එක. ස්ප්‍රින්ග් රෝල් ෆිලින් එක. මොයිස් ෆිලින් එකක්. දැන් අපි මේක මේ ෆිලින් එකෙන් තමයි අපි ස්ප්‍රින්ග් රෝල්ස් කරන්නේ. පොඩ්ඩක් නිවෙන්න අරින්න ඕනේ. නිමුණට පස්සේම අපි මොකද පේස්ට්‍රි එක අපි භාවිත කරන පේස්ට් එකේ දාදි මේක ටිකක් නිවිලා තියෙන්න ඕනේ. දැන් මම භාවිත කරන රෙඩිමේඩ් ස්ප්‍රින්ග් රෝල් ෂීට් එක. මුලින් දකින්නනේ මම භාවිත කරන විදිය දැන් අනේ බලන්න. මම ඔතනවා දෙවිදියකට මේක. මේක අපිට කෝනමයිස් ගන්න පුළුවන්. තුන් විදියකට කියන්නේ එකක් ඇවිල්ලා මේ බිස්නස් මිනි එකක් මම පෙන්නනවා. නමුත් ලොකු එක ලොකු ස්ප්‍රින්ග් රෝල් එක දෙවිදියකට කෝන වයිස් එකයි දැන් මම මේකට භාවිත කරන අලවන්න අපි කියන්නේ මේ පාප හදනවා කියලා. ඒ වගේ පාම් පිටි වතුරයි පොඩක් තික්ක ගොඩාක් දියට ගන්න එපා. තික් කන්සිස්ටන්සි එකක් ගන්නවා. අපි ඒකෙන් තමයි මේක සිකියෝ කරන්නේ. මේක අලව ගන්නේ වසා ගන්නේ හැමතිස්සෙම කෝනර්ස් හොඳට වහන නැත්නම් තෙලෙන් බදිදි මේක පොඩක් එළිය දෙන්න පුළුවන්. මේක තමයි අපේ නිමාව ස්ප්‍රින් රෝල් එක හදාගන්න විදිය. දැන් බලමු අපේ මගේ දෙවෙනි ක්‍රමය. දැන් ඔකට මම ඉස්සෙල්ලාම ක්‍රමයක් පෙන්නුවා. ඒක කෝන වයිස් ගොඩක් එක තමයි ගොඩක් අය භාවිත කරන්නේ නමන ක්‍රමය. නමුත් ඔකට මේ විදිහට හදන්න පුළුවන්. ක්‍රම දෙකම ඔකට කරන්න පුළුවන්. එකම දේ මතක තියාගන්න කෝනර්ස් දෙක හොඳට සිකියෝ කරන්න ඕනේ. අපි ඒක හොඳට වසා ගන්න ඕනේ. ඒ වගේම හැම තිස්සෙම මෙහෙම දාලා ෆිලින් එක දාලා හොඳට තද කරලා ගන්න. ඒක අපිට එළියට පණින් නැති වෙන්නේ මෙහෙම දෙපැත්තෙන් නවන්න ඕනේ. නවලා දැන් මේක රෝල් කරන් යනවා නේ. පේනවා නේද මම රෝල් කරන් යනවා ඉදිරියට. රෝල් කරගෙන යද්දී හැම තිස්සෙම ස්ට්‍රේට් තියන්න ඕනේ. එතකොට ලස්සන නිමා වෙන්නේ. එතකොටයි ඔන්න බලන්න මම අර පේස්ට් එක ෆ්ලවර් පේස්ට් එක. ඒ ෆ්ලවර් පේස්ට් එකෙන් පිටි දවට ගත්ත වතුර සමග ඒ ෆ්ලා පේස්ට් එකෙන් මේ විදිහට අලව ගන්නවා. දැන් මේක කෝන වයිස් එනවා. මේක එනවා ස්ක්වයර් දිගටම. මම ඉස්සෙල්ලාම හදපු එක මම ආයෙ කරලා පෙන්නන්නම්. ඒක හරි මැදට ගන්න පුළුවන්. මේක කෝන එක අපි රෝල් කරන විදිහට තමයි ඒක නිමාව දකින්නේ. හැම තිස්සෙම තැලුන ආකාරයට ගන්න එපා. රවුමට තියෙන්න ඕනේ. දැන් මේක අපි යන්නේ කෝන වයිස් කොනේ ඉන්න අනිත් කොනට. අපිට කොනක් හවුනවනේ. ස්ක්වයරිච් පැත්තට නෙමෙ කරන්නේ කෝන වයිස් කරන්නේ. දැන් මේක මෙහෙම අර හොඳට ප්‍රෙස් කරන්න. හැම තිස්සෙම කෝන එක හොඳට නවන්න. ඒ ලුකුවට ඕන නම් ඔන්න ඔය විදිහට නවන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම හිටිය පොඩි වෙන්නේ නැමුවේ. දැන් අපිට මේක සිකියෝ කරගෙන මම දෙපැත්තෙන් එළියට පනින්න නැති වෙන්න ෆිලින් එක ඉස්සරහට ඔය විදිහට ෆ්ලවර් පේස්ට් එක ඒ ෆ්ලවර් පේස්ට් එක පිටි දවට ගත් වතුර. ඒ කියන්නේ පිටි වතුරයි කලවම. ෆ්ලවර් පේස්ට් එක මේ විදිහට රෝල් කරලා ගන්න. කෝනර්ස් හොඳට ප්‍රෙස් කරන්න එළියට පනින්නේ නැතිව. දැන් පොඩක් වැඩියෙන් ඇතුළට නැමුත් එටිය පොඩි වේ කොට වෙයි. මම අන්තිමට කවනාම උපයෝගය ඇවිල්ලා ටිකක් දිගට අයිනවල් වැඩි ගොඩක් ඇතුළට නැමුවේ නැහැ. ඒකින්ද අපිට සයිස් එක නිමා කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔගන්න පේනෝනේ මම දැන් මේ පේස්ට් එක ගන්න තෙත රෙදි කෑලා කුඩින් තියලා තියෙන්නේ. ඒ පැකට් එකේ තියෙන සෙලොෆේන් එකක් ඒක උඩින් තමයි තෙත රෙදි කෑලා තියන්නේ. දැන් මම පෙන්වන්න දෙන්නේ ඔන්න තුන්වෙනි ක්‍රමය. කියන්නේ මේක ඇවිල්ලා මිනි ස්ප්‍රින්ග් රෝල් එකක්. හැමතිස්සෙම හැම ෂීට් එකක්ම මේ රෙඩිමේඩ් ෂීට් එකක් අපි කපනවා දෙකට. දෙකට කපලා පේනවනේ දැන් මේ තිස්සෙ මේ උගලන් මේ ස්ප්‍රින්ග් රෝල් ෂීට්ස් භාවිත කරද්දී අද ෂීට් එකෙන් අරගෙන ඔක්කොම එකපාර ගලව ගන්න යන්න එපා. උඩින් ගලව ගන්න තමයි අපි මේක ෆිලින් එක හදන්න ඕනේ. මොකද එකපාර ගලව ගත්තම මේකේ කාම රුෂ්ණත්වයත් එක්ක මේක වේලෙන්න පුළුවන්. හැමතිස්සෙම පැකට් එක අස්සෙම තියාගන්න උඩින් තෙත රෙදි කෑල්ලක් තියලා. දැන් බලන්න මේ
ෆ්ලා පේස්ට් එකේ නෑ අපි කෝනර්ස් ඒ කියන්නේ සිකියෝ කරන්නේ අලව ගන්න ඒවා තැන් ඔන්න විදියට මම මේ ෆ්ලා පේස්ට් එකෙන් ඇලෙව්වා ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ආය කෝනර් වයිස් පේනව නේද මම ලස්සනට නමන විදිය අපිට හැමතිස්සෙම මේ වේලස්සෙන් ගාගත්තම අර ලේසි නීට්ලි හැමතැනම ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ කරි එක මෙම keep on rolling ඉස්සරහට මේ විදියට නවාගෙන යන්න and secure it nicely. ඔය දැක්කනේ දෙපැත්ත ලස්සනට මේ විදියට ඉස්සලකම දෙකක් අපි දෙකක් නැමුවනේ පේනවා නේද ඊට පස්සේ අපි බලමු තව ටිකක් මේකේ පොඩි එක තවම හදමු mini spring roll එක මේ වගේ වේලස්සනින් ගාගත්තම flower paste එක අපිට ලේසි කාරි වලට හිට මෙහෙම වදින්නේ නැහැ ඔබලා අතේ හුරු අනුව කරන්නකෝ මම බලන්න මේ විදියට ෆිලින් එක ස්ප්‍රෙඩ් කරලා right අන්න මේ විදියට නමලා roll කරන්න දැන් හැමතිස්සෙම මම කියලා තියෙන හැමතිස්සෙම roll කරන්න හැමතිස්සෙම රෝල් කරන්න මේ තලන්න එපා ස්ප්‍රින් රෝල් එකේ ඒ රවුන්ඩ් ඉෆෙක්ට් එක තියෙන්න ඕනේ ඒ විදිහට ආයි මං කෝනර්ස් ගන්නවා මේ විදිහටම ආයි කෝනර්ස් නෑමුව ඔගලන්ට මේ විදිහට හදලා ඔගලන්ට අදි සීතකරණේ තියාගන්න පුළුවන් මේක හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ එක ලේ එකක් දාපුවම පොඩි පොලිතින් කෑල්ලක් දාලා තමයි අනිත් ලේ එක දාන්න ඕනේ අධිශීත කරන්න. දැන් බලන්න ලස්සන මං කෝනර්ස් ෆිනිෂ් කරන විදිය. ඔයගලන් දැන් මේක අධිශීත කරන්නේ තියාගෙන අපිට පස්සේ භාවිතා කරනවා නම් බදින්න හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ගොඩාක් වෙලා එළිය තියන්න එපා. දැන් තව දෙයක් ස්ප්‍රින් රෝල් කියන ෂෝට් හිට එක හැමතිස්සෙම ඒ කියන්නේ අන්තිම මූත බදින්න ඕනේ බදලා තියන්න එපා මොකද මේ ක්‍රන්චිව සර්ව් කරන්න තමයි තියෙන්නේ සර්ව් කරද්දී පුළුවන් තරම් මේක ක්‍රන්චිව ගන්න ඕනේ දැන් ඔන්න හතරක් මම හදලා ඉවරයි ඔන්න හයම හදලා ඉවරයි අපි බලමු දැන් මේක අපි ප්ලේට් එක උඩ තියලා දැන් බදින්න අපි ලෑස්ති කරන්න ඕනේ හැමතිස්සෙම මතක තියාගන්න මෙන්න මේ වගේ පෙට්ටියකට අඩු කරනවා නම් මේ විදිහට ලේයර් එකක් දාලා පොඩි පරිතින් කැලක් දාලා තමයි අනිත් ලේක අපි පැක් කරන්න ඕනේ. දැන් අනිත් මම ඉස්සලාම හැදුවනේ ලොකු ස්ප්‍රින් රෝල් එක නෝමල් සයිස් ස්ප්‍රින් රෝල්ස් තුන එකයි. අපි දැන් මේක බලමු. මේක තේ වැදගන්න විදිහ. මේ දෙකම බලමු. තෙල් රත් වෙන්න අපි ලී හැන්දක් දාලා බලනවා. ලී මිට දාලා බලන්න මේ වගේ බබල් වුණාට පස්සේ තමයි තෙල් එක මොඩරේට් හීට් එකට ඇවිල්ලා තියෙන්නේ. යකඩ හැන්දක් දැම්මට මේක එන්නේ නැහැ. ලී හැන්දෙන් තමයි චෙක් කරන්න ඕනේ. දැන් බලන්නකෝ. දැන් මම ස්ප්‍රින් රෝල් එකක් දැම්ම. දැක්කනේ සිමරින් ඔයිල් එක ලස්සනට මේ විදියට ගානට බැදෙනවා. ගොඩාක් රස්නේ නැහැ. ගානට මොඩරේට් හීට් එක. ඒතර අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේක මේ මොඩරේට් හීට් එක ආවට පස්සේ අපි ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. වැඩි වෙලා රස්නේ තියාගන්න එපා. සාමාන්‍ය මොඩරේට් හීට් එකේ තියාගන්න ඕනේ. නැත්නම් මේක ගොඩාක් බ්‍රවුන් වෙනවා. මේක සාමාන්‍ය රෝල් එකක් බදිනවා වගේ නෙවෙයි ඉක්මනට මේක බැදෙනවා ඒකින්ද අපි දාපු ගාම හැඳ දාන්න එපා ටිකක් කළා බැදෙන්න ඇරලා තමයි හැඳ දාන්න ඕනේ මොකද ඔයගොල්ලෝ හැඳ දාගෙන ඉදී මේක කරි ඩැමේජ් වෙන්න පුළුවන් ඊට පස්සේ මේක গোল্ডන් බ්‍රවුන් අපි කියන හැමතිස්සෙම ස්ප්‍රින් රෝල්ස් ආ ෆ්‍රයිඩ් හරියට গোল্ডන් කලයකට අපිට මේක අනිත් පැත්ත හරවන්න ඕනේ බදින ගම එක පැත්තක් බැදුනට පස්සේ අනිත් පැත්ත හරවලා දැන් හැන්දට මං ගන්න යන්නේ බලමු මේක හොඳට බැදිලා කියලා අපිට තේරෙනවනේ අනිත් පැත්ත හරවලා ගානට බදාගත්තට පස්සේ බැදගත්ත මේ වගේ ස්ප්‍රින් රෝල් එක තෙල් බේරෙන්න අපි දානවා තෙල් බේරෙන කඩදාසියකට දැන් මම බදින්නේ මිනි ස්ප්‍රින් රෝල්ස්
මතක තියාගන්න මම දැම්ම හදපු ඉන්න මේ මිනි ස්ප්‍රින්ග් රෝල්ස් මේ දැම්ම බැද ගන්න පුළුවන්. අපි හිතන්නේ මේක අධිශීතකරණයෙන් ගත්ත කියලා පෙට්ටියකින්. එතකොට අපි දැම්මම මම 6ක් දානවනේ උගන්ට දාන්න පුළුවන් 3ක් නැත්තම් 4යි. මොකද හේතුව අධිශීතකරණේ මිනිත්තු 10ක් විතර එළිය තියලා තමයි අපි බදින්නේ. එතකොට අපි අධිශීතකරණේ තියෙද්දි මේ ස්ප්‍රින්ග් රෝල් එක ගොඩක් ශීතකරණේ තිබ්බම ඒක සීතයි. එතකොට අපේ ඔයිල් ටෙම්පරේචර් එක ආය අඩු වෙනවා. එතකොට හරියට බැදෙන්නේ නැහැ. ඒක ඉඳ මතක තියාගන්න. ඔගලන් දැන් මම මේ තෙල් ප්‍රමාණය 6යි නේ දැම්මේ. ඔගලන් අධිශීතකරණයෙන් අරන් බදිනවනම් 3 බැගින් බදින. 3ක් නැත්තම් 4ක්. ගොඩක් බදිනකෝ බලන්නකො මම බැදගත් ස්ප්‍රින්ග් රෝල් මිනි ස්ප්‍රින්ග් රෝල් එකේ ලස්සන දැන්. ගෝල්ඩන් කලර් ලස්සනට ක්‍රිස්පිව තියෙනවා. නමුත් අපි මේකට පොඩක් තෙල් බේරෙන්න අරින්න ඕනේ. අනුභවයට ඉස්සෙල්ලා මේ පොඩක් තෙල් බේරෙන්න අරින්න ඕනේ. දැන් මේ තෙල් බේරගත්ත මිනි ස්ප්‍රින්ග් රෝල්ස් ගෝල්ඩන් කලර්කට දැන් අපි මේක හසුර ගමු පොඩි ප්ලේට් එකකට. මෙන්න ප්ලේට් එකට දාගත්ත මිනි ස්ප්‍රින්ග් රෝල්ස් මේ නෝමල් ස්ප්‍රින්ග් රෝල් සයිස් එක අපිට පුළුවන් ඉතින් මම මේක අපි පිළියෙල කරද්දි මේක ලස්සන කරන්න අපිට ගන්න පුළුවන් පාස්ටික් කොල ටිකක් කලර් එකක් ඇඩ් කරන්න පුළුවන් ඕනල් පොඩි තක්කලි කැලකුත් තිබ්බන් තව ලස්සනයි මම දැන් ස්ප්‍රින්ග් රෝල්ස් වලින් තමයි මේක ඩෙකරේට් කරන්නේ ඉතින් ඔයාලත් හදලා බලන්න ඔයාලගේ අදහස් පහලින් මට කමෙන්ට් කරන්න මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කියලා මම ඔයගලට ආදරෙන් මතක් කරනවා